රතු ග්‍රහයාහෙවත් අඟහරු ග්‍රවේෂණයට ඇමරිකාවේ නාසා ආයතනය අඟහරු මතට රෝබෝ රෝවර් යාන හතරක් යවා තිබෙනවා. රෝවර් යානයක් යනු අඟහරු මත පිට එහෙ මෙහෙ ගමන් කරමින් ඡායාරූප සහ සාම්පල ලබා ගනිමින් ගවේෂණයේ යෙදෙන රෝබෝ යානාවකි. නමුත් පසුගිය ජුනි 10 වැනිදා කියුරියෝසිටි යානය හිටිහැටියේ නිහඬ වුණු බවත් අද වනතුරු එයින් කිසිදු සංඥාවක් තමන්ට නොලැබුණු බවත් නාසා විද්‍යාඥයෝ පවසති. එපමණක් නොව ඔපතුනිටි යානයේද අනතුරකට මුහුණ දී ඇතැයි විද්‍යාඥයෝ වැඩිදුරටත් බිය පළ කරති. පසුගිය 10 වැනිදා වෙද්දී අතිබිහිසුණු ප්‍රචණ්ඩකාරී වැලි කුණාටුවක් අඟහරු මත පිට හමා යන්න පටන්ගෙන තිබුණි. කියුරියෝසිටි යානයේ මෙහෙයුම් සිදු කරන නාසා විද්‍යාඥයින් සැක පහල කරන්නේ වැලි කුණාටුව හේතුවෙන් මෙම යානය අක්‍රිය වී ඇති බවයි. අඟහරු මත පිට රෝවර් යාන එහෙම යන්නේ ඒ සූර්ය කෝස සූර්ය බලයෙන් පණ ගැන්වීමෙනි. වැලි කුණාටුව හේතුවෙන් කියුරියෝසිටි යානය වැලි තට්ටු වලින් වැසී ගොස් ඇති බවට හෝ ඒ පෙරළී යන්නට ඇති බවටයි අනුමාන කරන්නේ. කෙසේ නමුත් වැලි කුණාටුව පහව යනකල් සිදු වූයේ කුමක්දැයි නිවරදිව දැනගත නොහැකි බවද විද්‍යාඥයෝ පෙන්වා දෙති. වැලි කුණාටුව දින ගණනාවක් තිස්සේ නොකඩවා අඟහරු මත පිට හමා යයි. ඒ කවදා අවසන් වේවිදැයි විද්‍යාඥයන්ට කිව නොහැක. බිහිසුණු වැලි කුණාටුව අවසන් වන බවක් තවමත් දකින්නට නොලැබෙන බවයි නාසා විද්‍යාඥයින් වැඩිදුරටත් පවසන්නේ. මෑත කාලයේ අඟහරු මත සිදුණු බිහිසුණුතුම වැලි කුණාටුව මේයයි ඔවුන් පෙන්වා දෙති. මේ වන විට වැලි කුණාටුව හමා යමින් ඇත්තේ ඔපචුනිටි යානය ඇති ප්‍රදේශයේ බවත් ඔපචුනිටි යානයටද වැලි කුණාටුවෙන් බලපෑමක් එල්ල විය හැකි බවත් නාසා විද්‍යාඥයෝ සැක පළ කරති. වටිනා වීඩියෝ දිනපතා නැරඹීමට දැන්ම අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලට සුබ දවසක්.